ජුසුපිටයි සුන්දර උදෑසනක්. ඉතින් මම විශ්වාස කරනවා ඉරුදුන දේම ඔබේ ජීවිතේ විශාල වැදගත් තැනකට ගේන්න ඇති කියලා. ඉතින් ආදරදුවේ පුතේ අද අපි ශ්‍රාවකත්වයේ ගමන ශ්‍රී වචනය තුලින් දිගින් දිගටම අපි බලමින් එනවා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ බලමින් ඒ ආකාරයට අපේ ජීවිතත් ඒ ජීවිතයට සංසන්දනය කරමින් ඒ ජීවිතත් එක්ක එක්කාසු කරමින් අපි උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ ගමනක් යනවා. ඉතින් සේවකයන් කෙසේද සිටි යුත්තේ කියන තැනට අපි යනවා. හොඳයි. ඉතින් අපි මයිතන සෙන්සුරාද බැලුවා නතානියල් ගැන නේද? ඉතින් ජේසුස් වහන්සේ උට පුදුම සාක්ෂියක් දෙනවා. බලන්න යොහන් 1:47 කියනවා. බලන්න ජේසුස් වහන්සේ නතානියල් තමන් වෙත එනවා. දැක මෙන්න සැබවින්ම ඊශ්‍රායලිතේ මොහොතල කිසි වංචාවක් නැතයි ඔහු ගැන කීසේක. ඉතින් ආදර දුවේ පුතේ නතානියල් කියන්නේ ඇතුලෙන් එකයි එළියෙන් එකයි නෙමෙයි. අද ගොඩාක් අය ඉන්නවා. ආ දේව දූතයන් වගේ ඉන්නවා. හරිද? ඒ කියන්නේ තවයි ඉස්සරහ පිට. නමුත් තනිවෙද්දී ආදර දුවේ පුතේ යක්ෂයෙක් වගේ ජීවිතය. ඉතින් අද ගොඩාක් අයට එනේ දැන් මං කිව්වේ ඒක අද ගොඩාක් අය ඇසිරෙන විදිය දිහා බලද්දී පල්ලියේ ඇවිල්ලා ඉන්න විදිය දිහා බලද්දී උඩ ඉන්න දේවදූතයෝ ගාබ්‍රියෙල්ලා මිකායෙල්ලා ආ බය වෙනවා කියන අරබාන ගාබ්‍රියෙල් අරයා ඉන්න විදිය අර බලන්න අරගේ තියෙන ඇක්ෂන් ටික කියලා. ඉතින් ගෙදරට ගියායින් පස්සේ ඇසිරෙන විදිය දැකලා බල්ලා යක්කු බය වෙනවා. අනේ බං අපිට වඩා මාරයකෙක් නේ කියලා යක්කු බය වෙනවා. හරිද? ඉතින් ඒක තමයි කියන්නේ මේ තව කෙනෙක් ඉදිරිපිට ජීවිතයයි තනියම ඉදි ජීවිතයයි අතර දෙකක්. ඉතින් මේ සාක්ෂිය කියන්න ඕනේ වචනයෙන් නෙමෙයි. අද ගොඩාක් අය සාක්ෂිය කියන්නේ වචනයෙන් නෑ ආදර දුවේ පුතේ. සාක්ෂිය තියෙන්න ඕනේ තමුන්ගේ ජීවිතයෙන්. සාක්ෂිය කියන්නේ ජීවිතයෙන්. සාක්ෂිය කියන්නේ වචනයක් නෙමෙයි. ජීවත් වීමේදී ජීවත් වීමෙන් තමයි සාක්ෂිය පෙන්වන්න ඕනේ. වචනය කටින් කියන්න පුළුවන් නේද? ඉතින් අද ඔබගේ ඔබ හොඳට දැනගන්න ඔබ S2කින් විතරයි ලෝකේ දියා බලන්නේ. ඔබගේ S2කින් විතරයි ඔබ ලෝකේ දියා බලන්නේ. ඔබ දියා S10ක් විතර බලනවා. ආ ඉතින් ඒ නිසා මේ පරිස්සම් වෙන්න. ජේසුස් වහන්සේ කියනවා මේ මේ මොහොතියා බලලා මෙන්න සැබා ඊශ්‍රායලිතේ මොහොතුල කිසි ආ කොහොමද කියන්නේ බලන්න 47 මොහොතුල කිසි වංචාවක් නැතයි කීසේක. ආ ජේසුව මුණ ගැහෙන්න යනවා කියලා නතානියල් දන්නේ නැහැ. හරිද? නමුත් ජේසු ඔහුව දැක්ක ගමන් ඔහු ගැන ජේසු සාක්ෂි දරනවා. මං ආනන්ද ප්‍රශ්නයක් මේ උදෑසන ඔබ ගැන මං ගැන උන්වහන්සේ මොන වගේ සාක්ෂියක් දරනවද ස්වර්ගයේ? ආ ඔබ ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්න යාමේදී ඒ විනිශ්චයශීලී ඉදිරිපිට ආ ඔබ ගැන ස්වාමීන් වහන්සේ මොනවා කියයිද? අපි ජේසු පොඩ්ඩක් පැත්තට දාමුකෝ. ඔබේ බිරිඳ ඔබ ගැන මොනවා කියයිද? ඔබගේ බිරිඳ ඔබ ගැන දරන සාක්ෂිය මොකද්ද? ඔබගේ ස්වාමි පුරුෂයා ඔබ ගැන දරන සාක්ෂිය මොකද්ද? ආ ඔබගේ දරුවෝ ඔබ ගැන දරන සාක්ෂිය මොකද්ද? ආදර දුවේ පුතේ ඔබේ 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 ව්‍යාපාර ඔබගේ බොස් ඔබ ගැන දරන සාක්ෂිය මොකද්ද? ඒ විතරක්ද? ඔබේ මිත්‍රයා ඔබ ගැන මොකද්ද කියන සමහර මිත්‍රයෝ කියන අම්මෝ ඕක එන අණ්ඩේ අම්මෝ ඕක එන කපටියා අම්මෝ දැක්කොත් දෙයක් ඉවරයි. ආ කිසිම එහෙම සමහර මිත්‍රයන් ගැන අද සමහර අය කියනවා අම්මෝ සත්ත පහකට විශ්වාස කරන්න බෑ කට ඇරියොත් මෙහෙමයි. ආ ඔබ ඔබගේ මිත්‍රයාට කොච්චර ද්‍රෝහිකම් කරලා ඇද්ද නේද මිත්‍රයා? ඒ නිසා ඔබගේ වැඩපලේ බොස්ට ආ සමහර ඔබගේ දේව දාසයාට ආ දරුවන්ට ස්වාමියාට බිරිඳට නේද අපි අවංක වෙදලා තියෙනවද වංචා කරන්නතු වෙදලා තියෙනවද? මෙතන නතානියල් දැකලා කියනවා ජේසුස් වහන්සේ මොහොතල කිසි වංචාවක් නැතයි කීසේක. ආ ඉතින් නතානියල්ගේ ජීවිතේ අපිට ගන්න තියෙන මේ ශ්‍රාවකයන්ගෙන් මෙන්න මේ දේ. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න 48 ඔන්න දැන් ජේසු එහෙම කියද්දී නතානියල් කියනවා ඔබ මා අඳුනන්නේ කොහොමදයි නතානියල් උන්වහන්සේට කීවේය. ආ ඔබ මාව අඳුනන්නේ කොහොමද නතානියල් උන්වහන්සේට කිව්වේ? ජේසුස් වහන්සේට උත්තර දෙමින් පිලිප් නුඹ කැඳවන්න පළමුවෙන් අත්තික්කා ගස යට නුඹ සිටියේදී නුඹ දුටිමේ කීසේක. ආ එතන කියනවා මෙතන මාර කතාවක් කියනවා. හරිද? ජේසු කියනවා මේ පිලිප් වා මා ළඟට ගෙනාවින්ද නෙමේ මං වාව දන්නේ මං වාව අත්තික්කා ගහ ළඟ ඉඳගෙන ඉද්දි මං වාව දැක්කා කියලා. ඉතින් ඔකර සන්දර්භ ගොඩාක් තියෙනවා අහගන්න. මේ ඊශ්‍රායලයේ ප්‍රධාන භෝග වර්ග තුනක් තියෙනවා ඔබ දන්නවා මිදි අත්තික්කා සහ ඔලිව්. හැම ගේකම වගේ මිදි වැලක් වවනවා ඉදිරිපිට. ඒ මොකටද? ඒ මිදි වැල ඒගොල්ලෝ ගෙදරට එන අයට අමුත්තන්ට ඉතින් ඒගොල්ලොත් මුද්‍රික ඵලය මේ විෂ පාලනය කරනවා එන අයටත් දෙනවා. ඉතින් ඔය වැල යට ඒගොල්ලෝ ඉඳගෙන කතා කර කර ඉන්නවා නේද? ඉතින් මේ මෙතන ජේසු කියන ඔබ අත්තික්ක ගහයට මම ඉන්නවා දැක්ක. ඇයි මේ අත්තික්ක ගහයට කියලා කියන්නේ? ගොඩාක් යුදෙව්වෝ මේ ඔය අත්තික්කා ගහ යට තමයි ඒගොල්ලගේ නිවස පිටුපස වගේ එක තියෙනවා. හැම ගේ නිවසකම අත්තික්කා ගහ යට ඉඳගෙන තමයි
ඒගොල්ලෝ මේ ටෝර එක කියවන්නේ. ඉතින් යේසු කියනවා මම දැක්කා ඔය අත් එක්ක ගහ යට ඉන්නවා. ඊට පස්සේ එතනින් නතර කරන්නේ එතනින් ලස්සන කතාවක් කියනවා. මොකද්ද එතන කියනවා? නතානිල් උන්වහන්සේ උත්තර දෙමින් රබ්බි ඔබ දෙවන් වහන්සේගේ පුත්‍රයා නොය ඔබ ඊශ්‍රායෙල් වරුන්ගේ රජුවයි කීවේ. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹ අත් එක්ක ගහ යට සිටනවා දුටුමී මා නුඹට කී බැවින් විශ්වාස කරනවද? මීට වඩා මහත් දේ නුඹ දකින්ව ඇතයි කීසේක? තවද උන්වහන්සේ සැබවින් සැබක් නුඹට කියමි. ස්වර්ගයේ විවරව දෙවන් වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි නගිනවා සහ බසිනවා නුඹලා දකින්ව ඇතයි කීසේක? ඇයි මේ පදේ උන්වහන්සේ කියන්නේ? ඇයි මේ පදේ කියන්නේ? කියනවා ඔයා කියන නතානි ලුවාමේ විශ්වාස කරන්නේ මම ඔය අත් එක්ක ගහ ළඟ ඉන්නව දැක්ක කියුපින්දද? අනේ නෑ නතානිල්, දැනගන්න ස්වර්ගීය විවර වෙලා මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි දේවදූතයෝ නගිනවයි බහිනවයි තුවා බලන්න යනවා නතානිල් කියලා කියනවා. ඇයි ඒ කතාව කියන්නේ මෙතනට? නේද මේ කතාවම උප්පත්ති 28:12 තියෙනවා නේද? ජාකොබ් දකින සිහිනේ ජාකොබ් දකිනවා පොළොවේ සිට ඉනිමකත් වෙනවා ස්වර්ගය දක්වා. ඉතින් ආදර දෙපොත හැබැයි ඒ ඉනිමගේ නැග්ගේ කවුද? ස්වර්ග දූතයෝ. දූත සේනාව නගිනවයි බහිනවයි දැක්කා. සමහර විටින් මේ බයිබල් පදය නතානිල් කියව කියව ඉන්නේ නැති. ටෝරේකේ ඕකනේ තියෙන්නේ පරණ කිව්සුමේ. නමුත් යේසුස් වහන්සේ මෙතන කියනවා ඔබ දකිනවා කවදරි දවසක ස්වර්ගයේ විවර වෙලා මනුෂ්‍ය පුත්‍රයා. මනුෂ්‍ය පුත්‍රයා. මෙතනදී බලන්න ලස්සනයි. හරිද බලන්න. අපමන් කියවන්න. තවද සැබවක් නුඹලාට කියෙමි. ස්වර්ගයේ විවරව දෙවන් වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි නගිනවා සහ බහිනවා නුඹලා දකින්ව ඇතයි කීසේක. ඉතින් ආදර දෙවි පුතේ ස්වාමීන් වහන්සේ සියල්ල දකින දෙවියන් වහන්සේ. ඉතින් නතානියල්ට බුදුම හිතෙනවා නේද? මේතුමා කිලිම කියන මේතුමා තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ ඊශ්‍රායෙල් රජුරුව කියලා. ඉතින් ආදර දෙවි පුතේ අදම ඔබෙන් ඉල්ලනවා මේ නතානියල් තුල තිබුණා වූ අවංකකම, මේ නතානියල් තුල තිබුණා වූ කිසි වංචාවක් නැතිකම ඔබේ ජීවිතේත් ඇති කරගන්න, මගේ ජීවිතේත් ඇති කරගන්න ස්වාමීන් වහන්සේට අද මම පොරොන්දු වෙනවා. ඉතින් අපි සියලු දෙනාම නැගිට සිටමු. අපි නතානියල් වගේ වෙමු. අපි ආචා කරමු. ජේමාන මහත්තම දේවයන් ඉසුදු වාක්‍ය වෙනවා මේ උදෑසන ඔබ දුන්නා වූ ලස්සන වචන නිසා. ඕ ස්වාමිනේ, නතානියල් තුල තිබුණා වූ මේ මහා ගති ගුණය අද මේ කතා කරනවා මගේ ජීවිතේත්. ස්වාමිනේ, මේ වචනේ අසලා කීකරු වෙන්නා වූ මේ සියලු දරුවන්ගේ ජීවිතවලත් ඕන් නැති කරගන්න ස්වාමිනු වහන්සේට පොරොන්දු වෙනවා. ස්වාමිනේ, ඊට අවශ්‍ය කරන ඔබ වහන්සේගේ හස්තය ශුද්ධාත්ම බලය නිදහස් කරන්න. පියාණන් අද යමෙක් වේදනාවක අරගලයක ප්‍රශ්නයක වේද, ස්වාමිනේ ඔහුව ඇය ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. ඔබගේ දිව්‍යමය සුවයට බාරයි. යෙසුනේ ඔබගේ උතුම් ශ්‍රී නාමයෙන් නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. අපද සමීර ජිසු පිට අපි හමු මෙතු දැසන 4 මාට යලිත් ශ්‍රී වචනය තුලින්.